සම්ම සම්බුදු සරணයි பின்වත් උබහැමதනාටම. ජීවිතය ධර්මාன் கோலவදකින්නடு එ අවැசி මக நிමලසත් ධර්මෙන් ඔබට බහදාதෙන ජාතියේ ෞධனாளிිකාභ බෞ්‍යහාරෝප වාහිනිය. මේ පැදේ ස පින්වත් ඔබවිත සනිවதනය කරන දාකත්වසා ධර්මදේශணාව අප மெලසිன் ஆரம்ப කරන්නේ. දේශனாාවෙනුවෙන් අප සිදු කළ எෞරவணி ஆராதனாபෙන් புදුහ දம் සபහාමට பே වෙற்று, වැඩමකොට වැඩහිදින පිින්බත් ස්වාමිණහන්සේ පෝජනීය කෝරලයාකම සරණ තිස්ස පින්බත් ස්වාමිණහන්සේ. අපි හැමතිනාම පළමුුවෙන් සාධනාද නංවා නමස්කාර පෝරකව පිළිගනිමුෝ. සාතෝසාතෝසාතුෝ. ධර්මතානයක්ක් ලෙසින් මේ දේශනාව මුළුමහතු ලෝක්‍යවෙත සන්නවධනය කරන්නට හද දවසේ පින්බර දායකත්වේ ලබාදමෙන් කටයතු කරන්නේ බොරලැස්කමුව ශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ පින්බත් දායක පිරිස එකමුතු වෙන්. සමන්තාචක්කවාලිසු අත්‍රගචචන්තු දේවතා සද්ධම්මං முනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. Namota sebagai watuwara sabbe damiu apa hatnya necara se Das da se jatuwi sajewire das Sabbe satu tema semi se damerajaseදම්ami ga sabbannyno sama sambutdasse Nammoota sebagai batuwaratu sabbe damisu apa dihatnya necara se das seba da secatu wis besarjewi besar dasse sabbe satutu මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර් මශරාවක සැදැහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙෙන්න්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාරන්නට යෙදන අති උතුම් වූ ශ්‍රිසත්්ධර්ම රථනයෙන් බොහෝම පුංචි කොටස අදත් දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙර දැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාර්ය සත්‍ය ධරමය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසන්ම මුදුන් පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු පෙන්නතුන අදත් මේ දේශනා මාලාවෙන් සිදුකරන මෙ ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ජම නිකායේ සගාත වර්ගපාලිය සඳහන් වෙන මහා කච්ඡාන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව මුල් කරගෙනමයි දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙ උතුම් වූ සූත්‍ර දේශනාව මුල් කරගන අපි මේ වෙනකොට දේශනාවල් හතරක් සිද්ධ කරඩ යෙදනා. සගහත වර්ගපාලිය නෙමෙයි පින්නති්‍රමේ සූත්‍රයේ සඳහන් වෙන්නේ විභංග වර්ගයේ මජ්ජමනිකායේ විභංග වර්ගය සඳහන් වෙන මහා කච්ඡාන බද්ධය කරත සූත්‍ර දේශනාවේ පස්වෙනිි ධර්ම දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්තයෙන් මේ සිදු කරන්නේ තරමක් ගැඹුරු සූත්‍රයක් භාාවනාව පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කෙරෙන කර්මස්ථානයක්. නිවන දක්වාම ගමන් කරන්න පුළුවන් උතුම් කර්මස්ථනයක් හැටියටයි භාගිතුන් වහන්සේ මේ පැහැදිලි කිරීම දේශනා කරලා තියෙන්නේ. එනිසා අපි හැකි තරං සූත්‍රයේ සරලව සාකච්ඡා කරන්න උත්සහ කරමු මකද පහුගිය දේශ ගණනාවක් සිද්ධ වෙච්ච නිසා එක කොටසක්හරි මෙවන් සූත්‍රයේකින් මගහැරුණුත් කොටස්්ටි අවබෝධ කරගන්න අපහසු වෙන නිසා. පිනතුන මේ උතුම් සූත්‍ර දේශනාව මේ දේශනාවට අනුව යම් කෙනෙක් තමන්ගේ හිත දෙවුණු කරලා ඉහලට එෙන්ට බලාපොරොත්තු වෙනවනන්ඒ පුද්ගලයක් කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර දේශනාවට අදාලව තමන්ගේ බොහෝ තොරතුරු ගොුණු කරගන්න අවශ්‍යයි එකන තමන්ට ඉදිරියට දියුණුවක් බලාපොරොත්තු වෙන වනං එකන්නේ මානසික දියුණුව ආධ්‍යාත්මික දියුණුව බලාපොරොත්තු වෙන වනං තමන්ට අදාල බොහෝතුරතුරු තමන් ගොුණු කරගන්ඩ වෙනවා කරණාව සඳහන් කරනවා එහෙම නැතිවුණොත් මේ දේශනාවෙන් බලාපොරොත්වෙන පලේ නෙදාගන්න බැරිුවෙනෝ කියලා. අපි සාකච්ඡා කරමු කොහොමදී තමන්ට අදාළ කරුණු ගුණු කරගන්නවා කියන එක කරන්න කියලා. පිනතුනින් මේ සූත්‍රයට අනුව තමන්ගේ හිතේ දියුණුවකට යම් කෙනෙක් බලාපොරොත්තුවෙනවනන්. ඉහෙම සඳහන් කරන්නේ විශේෂෙන් පැහැදිලි කරනවා කෙනෙකුට හරියටම කර්මස්ථානයේ දියුණු කරගත්තුත්. ගත මේ සූත්‍රයට අනුව කටයුතු කරන්න පටන් ගත්තත්. මෙත කෙලිම්ම විස්තර කරනවා පැහැදිලිොම රහත්වීම දක්වාම යන්ඩ පුළුවහන් කියේලා. එෙලිින්ම අරහත්වය කරාම යන්ඩ පුළුුවන් කරමස්ථානයක් තමයි භාගත වවාසමේ පැහැලි කරන්නේ ඒක නිසා තමන්ගේ ජීවිතයට අදාල කරුණු කාරණාවන් ගොුණු කරගෙන අතීත වර්තමාන අනාගත කියන කාරණාටිකක් තමයි මෙතන මේ සඳහන් කරන්නේ මේ කර්මස්ථානයේ දෙවුණු කරන්්ඩ ඉතාම වටිනව කියල සඳහන් කරන්නේ අගේක නිසා මකති පිඳතින ස්පර්ශයේ කියල කියන්නේ දෙ අපි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ් දහනවා දෙවෙන් රස්ට විඳිනවා. නාසයෙන් අපිට ගදසුවදාග්‍රහණය වෙනවා. එතට මේ හැම කාරණාවක් ළඟම ඇලීමක් සහ ගැටීමක් තියෙනවා. එහින් රූප බලනව කෙළකිය හම ප්‍රියමනාප රූපවලට ඇලෙනවා අකමැති රූප එක්ක ගැටෙනවා. මෙිහිරි ශබ්ද වලට ඇලෙනවා කර්කශ ශබ්දත් එක්ක ගැටෙනවා. මෙිහිරි රසයට ඇලෙනවා අමිහිරි රසයත් එක්ක ගැටෙනවා. එතට ඒවගේ තමා ස්පර්ශයේ ස්පර්ෂයක් දනෙනවා ඇත්තම් පහසු සුවදායක ඉස්පර්ෂ තියනවා එම නැත්තං ලොකු පහසුකමක් නැති කටු රළු ඉස්පර්ෂයන්ද තියනවා. එතොට අපි හැමවෙලාම රළු ඉස්පර්ෂයත්ෙක් ගැටෙනවා. බෘුදුමොලොක් වූ ඉස්පර්ෂයක් එක්ක ඇලෙනවා. එතොට මේ ජීවිතයේ මේ ඉන්ද්‍රියන් හය පදනම් කරගෙන ඇලීම සහ ගැටීම කියන කාරණාව නිතරම සිද්ධ වෙනදයක් එද මෙතන සඳහන් කරන්න අපි අද කතා කරන්න බලාපොරොත්වය නිස්පාර්ශය ගැන මද විරූප ශබ්ද ගැන යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා එදර ඉස්පාර්ශයේ අතීතයේ පාවිච්චි කළ අපගේ කොට්ටයක් එම ත ඇදක තිබුණ මෙට්ටය අතීති පාවිච්චි කරපු දේවල්න්නං බොහෝම සුව පහසුයි සනීපයි නමුත් ඇනට හම්බවෙලා තියෙන දේවල් ඒ තර සුව පහසු බවක් නැති නිසා අර අතීතයේ තිබුණ කොට්ට මෙට්ට ගැන කල්පනා කර කර සතුටු වෙනවා අනේ ඒ කොට්ටි වගේම එකක් තිබුන නම් ඒ මෙට්ට ය වගේම එකක් තිබුණන නං ඒ ඇඳ ඇතිරිල්ල වගේම එකක් තිබුණන න මේ අතීතයේ පාවිච්චි කරපු දේවල් ගැන කල්පනා කරලා සතුටු වෙනවා ඒවගේම තමයි පොඩිකාලේ තමන්ගේ අම්මගෙන් ලැබුණ සෙනහස අම්මගෙන් ලැබුණ උණුසුම ආදරය ඒක ගැන කල්පනා කරලත් සතුට වෙනවන්නේ අම්ම ළඟ හිටියනන් කියල හිතෙනවාර සමහලාට ඕන්න තරන් තියෙනවා ඇ ඒවාගේත් අතීත ඉස්පර්යෙන් ගන කල්පනා කරලා සතුටුවෙනවා. ඒ වගේම අතීතයේ විඳපු නොයෙක් සුවනවර්ග නාසේ සම්බන්ධයෙන් ගත්තහම අපි දුර්ගන්ධයත් එක්ක නිතරම ගැටුණ ඇැයි සුවදත් එක්ක හැම වෙලාවම ඇලනාා. දර අතීතයේ පාවිච්චි කරපු සුවඳවර්ග ගැන කල්පනා කරලා සතුට වෙනවා. ඉස්සර නං මේවාගේ සුවඳ තිබුණ නමුත්දැන් ඒවාගේ දේවල් නැහැ. ඒවාගේ අතීතයට ගමන් කරලා අතීතයක්ත් එෙක්ක සතුටුුවේවා ආහාරපානත් එහෙම තමයි එතොට ආහාරවල දෙවන්න සුවන්ද තම සුවඳ කීපු ගමන් අපිට එන්නේ සුවඳ විලෝවුන් වර්ගගන්නනි නමුත් ජීවිතේතාව කොච්චර දේවල්වලින් අපි සුවඳ ලබල තියෙනවද ආහාර පිසිනකොටත් බෝම ප්‍රියමනාප සුවදක් එෙනවාන්නේ එතකොට අපි ගේමූ අතීතිය යම් ආහාරයක් පසි අපිට දැනුනද යම් සුවඳ. ඒ ආහාරයම දැන් පිසිනකොට එදා අප සුවඳ එන්නේ නේ. එදි එතකොට අපි රතීතිය දැනුන සුවඳ ගැන කල්පනා කරනවා. දෙවගේ මේ සුවඳ විඳිනව කියල කියිය හමත් හැම පැත්තෙන්ම කරුණු කාරණ ඕන තරන් තියෙනවා. ඒවගේ එදා පාවිච්චි කරපු සුවඳ වෙලවුන් වර්ද මේ දේවල් ගැත් කල්පනා කරලා එදා පාවිච්චි කරුප්‍රකයි අද හම්බ වෙලා තියෙනෙ එකයි සම්බන්ධෙන් ඇලීමක් සහ ගැටීමක් තියෙනවා ඒ වගේම තමයි එදා හිතින් හිතපු දේවල් අරමුණු අත් ධර්ම කියල සඳහන් කරහම එදා හිතිං හිතපු දේවල් මගේ තිබිච්චි සිතුවෙලි ඒ පිළිබඳව කල්පනා කරනවා පැහැදිලි කරනවා ධර්ම කියල කියන්නේ අන්න ඒ වගේ අපිහිතපු සිත විලිවෙලට එතට ආයතන දොලහක් මෙතන තියෙනවා මොනව දායතන දොළහ ඇහැයි කනයි නාසියයි දිවයි ශරීරයයි මනසයි එතරේට අරමුණු විච්ච දේවල් රූප ශබ්ද ගන්දරස ස්පර්ශ සහ ධර්ම. මෙන්න මේ ආයතන දොලහ පිළිබඳුම න්හාවෙෙන් ඇලෙනව නං යම්කිනෙක් තන්හාවෙෙන් ඇලෙනව නං අතීතන් අන්වාගමීති අතීතය අනුව ගියා කියල තමයි සඳහන්කයන් අතීතං අන්වාගමීති අතීතය අනුව ගියා අතීතයත් එක්ක සතුටුණා කියන කාරණාව මෙතන පැහෙදිරි කරනවා ල විස්තර කරනවා භාගිතුන් වහසේ අපිට උපදෙස් දෙන්නේ මොකටද. මේ අතීතං අන්වාගමීති කියන කාරණාවට නෙමෙයි. අතීතං නාන්ආගමීති කියන කාරණාවට තමයි උපදෙස් සම්බවෙන්නේ. මොකද අතීතං නාන්වාගමීති කියල කියන්නේ අතීතය අනුව යන්නේ නැහැ කියන එක. ඒම සඳහන් කරන්නේ අතීතයට තන්හාව සහිතව නොයන්න කොහොමද. අතීතයත් එක්ක සතුටු වෙනව කියල කිය හම එ සතුට උපදින්නේ තන්හාවත් එක්කනෙ. මෙතවට මෙතර පැහැදිලි කරනවා අතීතයට තන්හාව සහිතව නොයන්නේ කොහොමද. කතංචාවුසෝ අතීතන් නාන්ආගමීති එකයනෙ අතීතයට තන්හාව සහිතව නොයන්නේ කොහොමද. මගේ ඇස එදා හොඳට තිබුණා මගේ හැ එදානම් හොඳයට තිබුණා රූපයන් මට හොඳයට පෙනුණා එදට අද පේෙන් ඇද්ද කියල හිතුව ඇ පින්නතින අද වෙනකොට අපි කොච්චර දේවල් කියනවද. සමහර කෙනෙක් කියෙන මට දුර පේන්නේ න් අතීයේ දුර පේන නති ප්‍රශ්නිමට තිබුණ නෑන්නේ? තව සහර කෙනෙක් නොමට ලඟ පේන්නේ. එදොට අතීතයේ ළඟ නොපෙනෙන වගේන ප්‍රශ්නයමට තිබුණෙත් නෑනි. තැන් වර්තමානෙන් අපි කැන්නේ මීදුමක් වගේ පේන්නේ බොඳ වෙලා වගේ පේන්නේ නිකන් ඇහැ ඉදිරියෙන් දැලක් දාලා වගේ තියෙන්න්නේ ඔයවාගේ ප්‍රශ්න ගොඩකට අපි මූුණ පාලතියෙනවා හැබැයි අතීතයේ මට එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණේ තිබුණන අතීතයේ මගේ ඇහැ බොහෝම හොඳට පෙනුනා ඒ හොඳට පෙනුන කාලේ මන් දකිනදේවල් බොහොම පැහැදිලි අඳුරගත්තා. රැබෙදැන්නම් කියනවා මටනිකන් චායාවක් පෙනවා අවිතරයි යඳුරන්්ඩ බෑ කියලා. ළඟයට මෞත්්‍යතර යඳරන්්ඩ පුළුවහන් කියල. අතීතේහම පශ්න තිබුණේ නෑනෙ ඒහිද දැන් අද මේවාගේ ගැටලුවලට මූුණදීලා ඉන්න කෙනා අතීතයේ ගැන කල්පනා කර කර සතුටයෙනෝ. හැබයිතිං. අද ඒ තත්ත්වයට පත් වෙලා ඉන්න අයි විතරක් නෙමේ අතීත රූප ගැනකල්පනා කළ සතුටු වෙන්නේ. තාම ඇහැට එහෙමද හානියක් නොවිච්ඡායත් අතීතයේ දැක පු රූප ගැෙනකල්පනා කර කර සතුටු වෙනවාහෙමන නැහැකි කියලා නෙමේ සඳහන් කරන්නේ මෙතර සඳහන් කරන්නේ එදා හොඳට තිබුණ රූපයන් හොඳට පෙනුුණ කියලා ත් න චන්දරාග පටිබද්ධන් හෝතිවිඤ්ඥාණ ගදපින්නතනේ කියන්නේ අපේ හිත අතීතයට ඇලීම් සහිතව ගමන්කරන්න නැති වෙෙන්ඩෝනේ. අතීතයට තන්හාාවෙන් ගමන් කරන්නේ නැති වෙෙන්්ඩෝනේ. අන්න ඒ චන්දරාග සහිත අතීතයට සිත සම ගමන් කරන්න නැත්තන් සඳහන්කරනවා මේ හිත අතීතය සම්බන්ධයෙන් ගැඹුරීක් සැතුටවීමක් වෙන්න නෑහ කියලා. අතීතයට චන්දරාග සහිතව හිත යන්න නැත්තන්. හිත අතීතයත් එක්ක සතුටුවීමක් වෙන්නේ වෙන්න නෑ. අන්න එහෙම විශේෂ සතුටවීමක් අතීතය සම්බන්ධයෙන් නෑ කියල කියන්නේ. අතීතයට ලෝබ සහිතව ගමන්කිරීමක් වෙන්නෙ නෑ කියන එකයි. මේක මේ? ගැඹුරු කර්මස්ථානය එක නිසයි සඳහන් කරන්නේ එකවතාවක් ඇහුවට සමහලට තේරෙනවත් මති වරක් දෙවරක් තුන්වර හතර පස් වතාවක් අහනකොට තමයි කර්මස්ථානයත් වැටහිලා කියන කාරණාවත් වැටහිලා මේ සූත්‍රයේ පදනම් කරගෙන යම් කෙනෙක් ඉදිරියට යන්න කල්පනා කරනවනන් ඔහුට ඒක මහ විශාලලාය ට පි්‍රි සඳහ කරනවා අතීත තන්හාව පිළිබඳව හික්වීම ඒම කිය සඳහන් කරන්නේ සඳහන් කරනවා මේ විදිහෙටම මේ අතීත තන්හාව පිළිබඳව යම් තැනක යම් ආයතනය කික්මවා ගත් අද එක ඇහින් දැකපු රූප ඒ රූප සමගාන අතීතයට ගිහිල සතුටු වෙච්ච තන්හාාව නැතිකරගත්ත නම් අතීතයේ අහපු ශබ්ද ගැන කල්පනා කරලා හිතහිත සතුටුවෙන කෙන ඒ සතුටුුවම නැතිකරගත් අනම් අන්න ඒ විදිහටම ගන්දරස ස්පර්ෂ ධර්ම කියන කාරණාවන් පිළිබඳවත් හිතල ඒ සම්බන්ධයෙන් ඒ ඉන්ද්‍රියන්ගෙන් අරගත්ත අතීත අරමුණු කරා ගිහිල්ල සතුට වෙන ප්‍රමාණය නැතිකර ගඩ උත්සාහ කරන්න කළ කියවා. ඊට සඳහන් කරනවා අතීතයට තන්හාව සහිතව නොයායුතුයි කියල කවුද සඳහන් කරන්නේ මහා කච්ඡායල මහරහතන් වහසේ හනින ඔබ අතීතයට තන්හාව සහිතව නොයා යුතුයි එදර මේ පැහැදිලි කිරීම භික්ෂූ වහසලට දිගටම කරගෙනන්නේ මහාකච්ඡායන් වහන්සේ. උොහස තමයි මේ සඳහන් කරන්නේ තන්හා සහිතව අතීතයට ඔබ නොයායුතුයි නැවත විස්තර කරනවා පින්නතුනේ. කතංචාවසෝ අනාගතන් පටිකංගති. මහාකච්ඡායනයන් වහන්ස සඳහන් කරනවා. කොහොමද ආයශ්මතනි මේ අනාගතයේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නේ. මගේ ඇස අනාගතයේ මෙසේ වන්නාහ. රූපය මෙසේ වන්නාහ කියලා තමන්ට නොලැබුණු දේ ලැබි පිස. හිත පිහිටුවෝනවා අතීතය ගැන කල්පනා කරල ඇලුන සහ ගැටුන දෙකම උුණනේ දැන් අනාගතයේ ගැන කල්පනා කරනවා. අනාගතයේ මගේ හැම මෙහෙම වෙන්ඩෝනේ. එකකන මෙහෙම රූප පේෙන්්ඩෝනේ මෙහෙම රූප බලන්ඩ් ලැබෙන්ඩෝනේ. මෙහෙම ශබ්ද අහඩ ලැබෙන්ඩෝනේ මේ විදිහ රසමිඳින්ට තියෙන්ඩෝනේ අපි අනුභව කරලා තියෙන ආහාර වර්ගය අපි මාන්සයක් කියලා පෙර අනුභව කරපු මාන්සය අපි නැවත අරගෙන එන්න වගෙදරට. ගෙදරටවිල් ලෝක උයන්න කියලා තියෙනවා ඇැබි දැම් මේ මාන්සය අරංආවිත් උයන්ඩ කියල දුන්නෙත් ඔය හැම වෙලාවම මේක අතීතය වෙන තැනක අනුභව කරල ලබාපු රසය හිතී තියාගෙන තමයි දැම් දෙෙන් ඒ රසේ විඳින්ද. අනාගත මෙරසේ ප්‍රාර්ථනා කරනවා නිමිතින් අතීතයේ විඳපු රසය අනාගති දැන් උයලා ලැබෙයි කියලා බලාපොරොත්තුයවා. ඒවගේ තමයි මේ ඇහෙන් දැකපු දේවල් කනින් අහපු දේවල් මිනිසා අපි අනාගතයේට යනවා ඒකයි මෙතන සඳහන් කරන්නේ තමන්ට නොලැබුණු දේ ලැබීම පිණිස හිත පිහිටවුණු තේරුම් ගැනීම සඳහා මේ විදිහෙට සඳහන් කළුත් තවත් කාරණාවක් යම් කෙනෙක් හිතනවා මම මෙහෙම ඉගෙන ගන්නවා එකගැන කෙනෙිට ම වෛ්‍යවරෙක් ෙන්ඩිගෙන ගන්නවා මං ඉංජිනේරුවරේක් වැඩිගෙන ගන්නවා මං ගුරුවරයෙක් වෙන්ඩ ඉගෙන ගන්නවා මෙන්න මේ විදිහේ රැකියාවක් මම කරනවා අංගනිසා මෙවැනි දේවල් මං බලනවා ඒද අනාගත දවුණුවෙන් පස්ස බලාපොරොත්තු මුදුම් පත්වනාට පස්ස මෙවැනි දේවල් බලනවා. ඒ වගේම මේවාගේ දේවල් අහනවා. මේවාගේ දේවල් අනුභව කරලා මේ විදිහට රස විඳිනවා. එහෙම කියල කෙනෙක් හිතනවා දැම් මේ මොනොවද ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ. ඉලකට සඳහන් කලාා ඒ වගේම යම් කෙනෙක් හිතනවා මම අනාගතයේ මහන වෙනවා. මම අනාගතයේ හොඳට ධර්මයේ ප්‍රගුණ කරගන්නවා. මිත්‍රිපිටකේම මං හොඳට කියවුණු. තව කෙන කිර ම අනාගතේ විදේශ ගතවෙලා මෙන්න මේ මේ විදිහහි වැඩ කරනවා මේවාගේ අපිට අනාගතයේ ගැන කොච්චර සැලසුම් තියෙනවද කොච්චර සැලසුම් හදන්න කපුළු හන්ද. අංඒක නිසා සඳහන් කරනවා. එම අනාගතයේ ප්‍රාර්ථනා කරනවා නං. තන විස්තර කරනම අනාගතය ආරන්නේකටයනවා. ඒම නැත්තන් බුදුදහම හොයාගන්න බුරුමිටයනවා. මේවාගේ විවිධ අදහස් ඇතිවඩ පුළුවහන්. නමුත් එහෙම හිතනව නං ඒ අනාගතයේ ප්‍රාර්ථනා කිරීමක්ම වෙනවා. යම් කෙනග හිතීම, අනාගතයේ ප්‍රාර්ථනා කිරීම දැන් එතකොට බලන්ඩ පෙන්නතන දැන් අතීතයත් එක්ක ඇලිච්චකත් අනාගතය ප්‍රාර්ථනා කිරීමත් සාමන්‍ය ජීතව ලබේ නැද්ද දැපිට ඒකනක ප්‍රශ්නයක් වවාගේ පේන්නේ ැ අපි හැමෝම ළඟ තියෙන්නේ අනාගත බලාපොරොත්තුවක්න්නේ බලාපුොරොත්තුව ඔබව ජීවත් කරවයි කෙල සමහරලාට කියන්නේ. ඉදිරියට යන්ඩනං තින්න ඒලක්කේ හවාගෙන තමයි යන්නේ ඇැබ එතවට මෙතැන මොකදද මේ කතා කරන මේ අනාගතය පාර්ථනා කරන්නට එපා කියල මේක කියන්ට හදන්නේ අපි ඔොක්කොම ඉන්න පංචකාම ලෝකයේ තවත් දියුණුවක් බලාගන්නේ හැව මේ කර්මස්ථානයෙන් මේ උපදෙස් දෙඩ හදන්නේ අතීතයත් අතහරල අනාගතයත් අතහල වර්තමානයත් අතහැරලා එම නැත්තන් මේ ලෝක එතරවෙන්නේ කොහොමද කියන කාරණාවයි මෙතන සාගච්ඡා කරන්නේ අපි හැමෝගම ජීවිතවල තියන බලාපොරොත්තුව මේ ලෝකයේ මේ ජීවිතයේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා ඒකට මෙරෑ දවල් මහසන් මෙතන තියෙන්නේ මේ ලෝකෙන් එතරට යන්නේ කොහොමද එතකට එතරට යන්න ඕන නං තමයි අතීතයේ ප්‍රාර්ථනා කරන්නත් එපා අනාගතයේ ප්‍රාර්ථනා කරන්නත් එපා කියල මේ කියාගෙන යන්නේ වර්තමානය ගැන ඉස්සරහට කතා කරනවා අන් ඒ නිසා මෙතන සඳහන් කරනවා අනාගතයේ මාගේ ඇස තියෙන්ටත් ඕනේ මේ වගේ රූප මට දකින්නත් ඕනේ ප්‍රාර්ථනා කරනවා අනාගතයේ මේවාගේ රූප මට දකිඩ ලැබෙන්ඩ ඕනේ. එහෙම හිතලා හිතේ කැමැත්ත සහ ප්‍රාර්ථනාව පිහිටවනවා. මගේ එහින් අනාගතයේ මේවාගේ රූප බලන්න මට ලැබෙන්ඩෝන කියලා එ වගේම මම අනාගතයේ හොඳවට බණහන්නවා ජීවිතේ වැඩි කාලයක් බණහන්ඩ කැප කරනවා එම හිතන්නත් පුළුවන් මගේ කන ඒ වෙනුවෙන් හොඳට ඇහෙන්ඩෝනේ බනාහඩ කන ඇහෙන්නේපෙයි අනාගතය මේවාගේ දේවල් බලන්න කැමැත්තක් ඇති න අනාගතයේ මේවාගේ දේවල් අහන්ඩ කැමැත්තක් ඇතිවෙනවා. එහෙම කියලා හිතනවා නමුත් එහම හරියටම වෙයිද කියලාන. පිඳතු න එහම අරයටම වෙයිද කවද ද එටඋදේ වෙනකු දැස්් පැනීම ඇැතිවෙයිද කියලා. අපි කරපු කරුමයෙකු හැතයෙනවද කියල කවද දැන් කරුම එලමෙන්න්නත් පුළුවන්. දෙ නිසා දවල් මෙහෙම කල්පනා කරකර හිටියට රාත්‍රී කෙනෙක් හරදී මගේ ඇස් දෙකව විනාශ වනා වඩ පුළුවන්. නොතක් වෙන විසද්‍රගවයක් විසිකරපු නිසා ඇස් දෙකේ වැදුන වෙන්ඩ පුළුවන්. දෙවයාගේ කොච්චර අනපේක්ෂිත දේවල් වෙනවද. අපිගම වැඩකරන තැනක හිටියා හදිසිය හුණුටිකක් ඉහුණ ඇස් දෙකටම සමට ඇස් දෙකව පිච්චිලායන්න පුළුවන්න්නේ. මම බලාපපුරොත් උනේම නෑනේ දෙක වෙයි කියලා. ං ඉදිරියට බනාහනාව කෙර හිතුර කෞු්ද දන්නේ තව කී දවසක් ඇැනකම් මගේ කන්දක ඇහෙයිද කියලා. එදා එහෙම අපිට තීරණයකට එන්න බෑ. අං ඒනිසා තමයි සඳහන් කළේ එහෙම හිතල හිතේ කැමැත්ත සහ ප්‍රාර්ථනාව යම් කෙනෙක් පිහිටුවනවා නමුත් ඒ කාරණාව වෙයිද කියෙලා හරියටම නිශ්චිතව තීරණය කරන්න තීරණය කරන්න පුළුහංකමක් නෑ. ආං එහෙම අපි හිතුවට අනාගතයට මේ ඇස නොපෙනී අන්ඩ පුළුවන් මේ කන නෑසීයන්න පුළුවන් නමුත් අනාගතයේ පාර්ථනා කිරීමේ තියෙන ලොකුම පාඩුව එකයි. භාගිතුන් වහසේ දේශනා කරන්නෙම යමක් කරන්න තියෙනවන එක අද කරන්න කියලා. මෙ සූත්‍ර දේශනාව මාව ගාථරථනයක් අජ්‍යේව කිච්චන් ආතප්පන් කියලා. අද කළයේුතු දේ අදම කරන්ඩ කෞුද දන්නේ හෙට මැරයිද කියලා. මාව ජීවත්වනත් මගේ ඉද්‍රියන් මරෙන්්ඩ පුළුවහන්. ඉන්ද්‍රියන්ට හානිවැෙන්ඩ පුළුවහන්නේ කොයි තරන් දේවල් වවෙඩ පුළු හන්ද. ආඒකනි සාධ කළ ුතුදේ අදම කරන්්ඩි කෙල සඳංකරනවා අනාගතයේ ප්‍රාර්ථන කිරීමේ ලොකුම පාඩුව තමයි අද කරන්ඩ තියෙනද අද නොකර හෙට සිල්ගන්නව කෙළෙහිතවා. හෙට බනහනුව කෙළ හිතනවා හෙට දන්දෙනව කෙළ හිතනවා හෙට යුතුකංටික සම්පූර්ණ කරනවා කෙලා හිතෙනවා නවත් ඔය එකක්වත් මට හෙට කරන්න බැරිවෙන්න පුළුහන් ඒක තමයි මේ කුසල් දහම් සම්පාධනය කිරීම කියන එක කල් නොදාණ්ඩෝනිි කෙළිකයෙන්. සවාහර කෙනෙක් ධර්මදේශනාවක් යොදා ගත්තත් සමහර වෙලාවට සහර දේශකයන් වහන්සේ නමක් ඒ කාරණාවට එළඹෙන්ඩ බෑ කියල කිබුුණු ඕන තරන් යොදාගත්ත දේවල් තියෙනවනි එන අප මේ සතියකට කල්දාන්න එන අපි මේක ඊළඟ මාසට කල්දාන්න එවිදින කල්දානු අපින්කම මේක දැන් එළැඹිලා තියෙනවනන් කරන්ඩ ඒ වෙලාේ කරන්්ඩෝන පින්නතුනි. කෞද්ද දන්නේෙ සතිීක කල්දැම්මහම. ජීවත්ත ේද නැද කියලා. ඒකන සඳහන් කළේ මහා සේනා ඉන්න මාරයත්ත එක්ක ඔබට මට ගිවිසුමක් නෑනේ ලබන සතියට පින්කම කල්දාගන බන සතිය පින්කම කරන කිය මාරයඇත්තිික ිවිසුමක් නේනේ අද හැන්දෑවට මගේ ජීවිත අරගන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරය සුවපත් කරගන්න යම් වැඩපිළිවලවල් තියෙනවනන්ඒව කවදාවත් කල්දාන්න හොඳනේ අදාදම සම්පූර්ණ කල්ල ජීවිතයට කරගතයතු සාධහරණය මනාවිෂ්ඨ කරගැන්නුවන්නේ එම නැත්තං ලෙඩෑන්දේ හරීදර කල්පනා වෙනවා අපරාධි පංකමෙද කලා නම් මොකද කියේද. එතන එතන ඉදරතියනෙ පසු දැවීම එහෙම වෙන්ඩ එපාකලතමයි මේ අවවාධ කරලා තියෙන්න්නේ. අන්න ඒක නිසා අනාගතයේ ප්‍රාර්ථනා කිරීමේ ලොකුම පාඩුවතමයි නාගතෙත් මට ජීවතවෙන්න්න පුලුවන්වෙයි කියලා තියගරීන බලාපොරොත්තු. ඒ බලාපොරොත්තුව නිසා අනික් යහපත් වැඩ ඔක්කොම කල්ධනව නාගතීට. ඒක මේ සංසාරටම ලොකු පාඩුවක්. ඊළංගට සඳහන් කරනවා මේ ප්‍රාර්ථනා කලාට හරියටම ලැබෙනවද කියලා කියන්න බෑ. මකද මහාසේනා සහිතමාරයක අපට ගිවිසමක් නැති නිසා. ත මේ කියන්න හදන්නේ අපිකන පාර්ථනා විෂ්ට වඩිනෑ කිය එකන මේ. දැන් අනාගතයේ මේ වැඩේ මම කරනව කෙලා හිතාගෙන හිටියට ඒ කරන්න බැරිවෙන්න පුළුවන්. එහෙම නැතුව පින්කමක් කරල කරන ප්‍රර්ථනා විෂ්ට වෙන්නනෑ කියන කාරණාවලම මේ කීවේ එැතුව කාරර්ණ දෙක වෙනස් කර ගන්නපා. අන්න ඒ නිසා පින්නදින ප්‍රාර්ථනා කිරීමම අපේ තියෙන ලොකුම දුරුවලතාවයක් කියලතමයි පෙන්න්නන්නේ. අනාගතයේ ප්‍රාර්ථනා කිරීමම අපි ළඟතින ලොකුම දුරුවලතාවය. නමුත් සඳහන් කරනවා කුසල පක්ෂයේ ප්‍රාර්ථනාවක් නං මේ විදිහෙට එක පාරම නවත් අන්්ඩ එපා කියලා. කුසලපක්ෂයේ ප්‍රාර්ථනාවක් නං නවත්තලා දණ්ඩිපා කියනවා. තැන්ගේ කියන්නේ තැන් අපි අද දීරණය කරනවා, මාසකින් මම මෙන්න මේවාගේ ලොකු පින්කමක් කරනවා දැි තුොර මේක අන්තේයට ගියුත් මොකද වෙන්නේ මාසිකින් ලොකුප පින්කමක් කරන්න ම ඉදීදි නැද් දන්න යන ෙරත් ෙරදා නවා මෙතන කියන්න එහෙම කරන්න එපා කියලා මම ඉන්ඩ පුළුවන් නොයින්ඩත් පුළුවන් නමුත් පින්කම පටන් අරගෙන මම ජීවත්වෙනකං ඒක දැන් අපි ගන නවාද නමාසි විසිිපහපි පින්කමක් කරනවා කිය තීරණය කරනවා. විසි පහවෙනකම් මමයින්න නැතිවෙඩ පුළුවන් නමුත් ලබන මාසිේ විශ්සවෙනකං ජීවත් වනුත් තීරණය කරපු දවශ දලා විසිවෙනි ද වෙනකං මම පින්කමට ගොඩක් මහන්සි වනාානේ. සැලසුම් හැදුවන්නේ බලාපොරොත්තු තියාගෙන හිටියන. කෙටියෙන් කියනවනම් විසි පස් වෙන්ද කරන පින්කම මම් මගේ මනසි කී වතාවක්නන් දැක්කද. දැකල කොයිතරං සතුටනාද ඉතින්ගේ සත්තුටූන වෙහෙසුන්න කැපවුන්න වියදංකල වියදං කලා කියර කියන පින්කමයුණින් අත්හරය කියන කර. ඒ දේවල්ලින් මට ඕන තරම් පින් සිද්ධ වෙලයි මේ වෙන කොට යන්නේ. උනේ කාරණාව වුණනේ නෑ ඇවිතරයි.ර පීත විමානවස්තුයි කියන්නේ වැටකොළුමල් හතර කඩාගෙන යනවා චෛත්‍යගාවට මගද එලදෙන ෑඇලල්ලා බැරෙනවා. මරණයත් එක්කම තෞතිසාව උපදිනවා සක්‍ර දේවේන්දරයන්ගේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන්ට වඩා ලස්සනට උපදිනෝ. අපි තේරෙ නෑනෙ දි්‍යාංගනාව කෝටි දෙකහමාරක් රූපයෙන් පරාජය කළා කියල කිය හම කොහොම රූපයක් තයෙන් නැද්ද කියලා. ඇති ඒ නිසා තමයි සක්්‍ර දේවේන්දරය අහන්නේ මනුස්ස ලෝකෙ මොනවාගේ පිංකමක් කරලද මේ ආවෙේ කියලා ඉතින් ඇය සඳහන් කරනවා ස්වාමිණි කරපු ලොකු පින්ගමක් නන්නේ මම චෛත්‍යගාවට කෝසාතකී කියන වැලෙන් මල්හතරක් කඩාගෙන ගියා පූජ කරන්නට නැවත් මට පූජා කරගන්්ඩ බැරවුනා මඟදිමාව මැරුණා ස්වාමිණි මල්හතර පූජා කලා නමන් ඔබහන්සිගාවට එන්නේ කිය කියන්නේ. එහුණන මන් යනි ීටත් වඩා අහුුව ඉහළ තැනකට පූජාවට යන අතර මගදි තමයි මැරුුණේ ඇය මල්ටි රගන යන්නේ ජීවමාන බුද්ධ සංඥාව ඇතිකරගෙන ඇමේ චෛත්‍ය දකින්නේ චෛත්‍යයක් නෙමේ ඇය දකින්න අර ඉන්නෙ මගේ භාගිතුනු හැසි කියලා ඉතුර මම සඳහන්කලේ මේ කාරණ වරගන ඒවාගේ පකමක් අපි හිතිං අරමුණු කරගෙන පින්කම සඳහා බොහෝ වැඩ කටය තුළ යදෙනවා මං පින්කම ක්‍රන්්ඩ ස්සල්ල මගේ හිතින් දකිනවා දැකදැක දැක දැක සැසුම් කරනවා ඉතිගේ ෙදෙන සැලසුම් කරන හැම මොහොතකම. අපි අසීමමාන්තික කුසලයක් ලබනවානි. කාන්තාව සඳහන් කළේ මල්හතර මට පූජා කරන්න බැරි වුණා නමුත් යන්න පූජාව කරන්ඩ. අපිත් පින්කම කරන්න තමයි මේ දුක්විඳෙන්නේ. ඉදිමට පින්කම කරගන්න බැරුව මැරෙන්ඩ පුළුවහන්. එක පාඩුවක් නෑමට ඒේ නිසයි මෙතන මේ සඳහන් කරන්නේ කුසල පක්ෂයේ පාර්ථනාවක් නම් මේ විදිහට එක පාරෝම නවත් අඩ කියලා නැ කියලා කුසලපක්ෂයේ ප්‍රර්ථනාවන් තියාගෙන යන්න පුළුවන් අං එහෙම වනොත් අපට දියුණෝකට යන්ඩ බැරිවෙන නිසා එක මේ කුසලපක්ෂයේ පාර්ථනාවන් තියාගැනීම ගැන නෙමේ මේ කියන්නේ අපි ඊට කලින් කතා කලාන්නේ අනාගතය න්න මෙහම වෙන්න පාර්ථනා කරන්න ඕනය කියලා. එතකට ධර්මකාරණාව විදි පැහැදිලි කළේය අනාගතයේ ප්‍රාර්ථනා කරන්න එපා කියලන්නේ එහෙම අනාගතයේ ප්‍රාර්ථනා කරගෙන මෙ සංසාරයෙන් එතර යන ක්‍රමයට තියෙන්න්නේෙ බාධාව සමරලාට මේ කාරණාව එකා ඇහට වැටහෙෙන්ඩි නෑවෙන්න පුලුවන් මේ කතා කරන්නේ ලෞකික ජීවිතය සම්බන්ධයෙන්නෙමේ නිවනට යනගම්මන ගැන එතට අනාගතයේ ප්‍රාර්ථනා කරන තන්හා වෙන්නේ එදොට ඒ තන්හාාව තියාගෙන නිවන් දකින්න බේනි නිවන් දකිනව කියල කියන්නේ තන්හාාව නැති කරනව කියන එක ඉන්නතිනෙක් කෙනෙක් උත්සාහ කරනවා සෝවාංවෙෙන්ඩ එතකොට සෝවාන් වහන්සේෙන් නැතිවෙලා යන සංයෝජන තුනක් තියෙනවාන්නේ මොනදී සංයෝජන සක්කායිදිිට්ටි විතකිච්චා සීලබ්බත පරාමාස. එතකොට මේ තුන්න මේ සංයෝජන තුන නැතිවෙන්නේ සෝවාංවීමෙන් පස්සේද නෑන මේ සංයෝජන තියෙන තාක්කල් සෝවාන් වෙෙන් නෑනේ. එහෙම නේද. එතකොට මේ සංයෝජනතුන නැති කරලා, සෝවාන් වහන්සේ නමක් වගේ හැසිරෙන අතරතුර මට සෝවාන් කෙන ාරයඵලය හම්බුවෙනෝ. ඉස්සරල සංයෝජන නැති වඩෝන. සෝවාන් නොවී සෝවාන් කෙනෙක් වගේ ජීවත් එෙන්ඩෝනේ. එහෙම කටයුතු කරගන යන අතරතුර තමයි මට සෝවාන් කෙනාරය මාර්ගඵලය හැබරෙන්. සකදාගාමී වෙලා නැතු සකදාගාමීන් වහන්සේ නමක් වගේ වැඩ කරන්නටඕන. ඒ අතරතුර තමයි සකදාගාමි බවහම්බුව අනාගාමි බවත් එහෙම තමයි රහත් බවත් එහෙම තමයි රහත් නොවී රහතන් වහන්සේ නමක් යම් සේද මගේ ජීවිතය එහෙම හැදෙන්ඩෝනෑ. එකගැන රහතන් වහන්සේගෙන් නොවෙන කිසිම වරදක් බගෙන් වෙන්නෙ නැතිවෙෙන්්ඩෝනේ. රහතන් වහන්සේගෙන් වැරදි වෙන්නෙ නැහැ රහත් නොවී ඒවැරදි මංගතින් වෙන්නෙත් නෑ. අන්න එහෙම කටයුතු කරන මුොහොතක තමයි ඔය ආර්හත්ථය කියන එක ලැබෙන්නේ තවත්වි දිහකට කිවොදදැන් ප්‍රාර්ථනාව ගැනනි කතා කරන්නේ. නිවන් දකිින්ඩ තියෙන තන්හාවත් නැතිවනාට පස්සතමයි ඔය කියන නිවනාපට හම්බවින්. තේරුණනාදකාරන්න තන්හාව නැතිවෙන්න්ඩෝන. එතොට නිවන් දකිින් දැ අපිට තියෙන තන්හාාවක් නෙමේද? කවරුහරි අන්‍යාගමික කෙනෙක් අපෙන් ඇහුවොත් ඕගොල්ලන්ගේ දහමේ කියන්නෙම තන්හාවත් හරිඉන්න කියලා. දැන් එතකොට ඔයන් ඔවුගු ඕහොල්ලන්ගේ දහමේ කියන ඔය පරම සැපයේ නිවන දැන්ගේ පරම සැපේට යන්ඩ ඕගොලන්ට තියනෙ තන්හාවක් නෙමේද කියලා අපෙන් ඇහුවොත් මොකදද දෙන උත්තරේ ්‍රජුවම දෙන්ඩ තියෙන උත්තරේ නිවන්දකින්ඩ තියනෙ තන්හාවක් තමයි කියලා. නිවදඉට දී දන්හාාවක් තමයි. හැබැයි ඒ තන්හාාවෙන් නිවන උදෙසා වැඩ කරනවා. ජංහිතන්න මේ ධර්මදාන මේ පින්කම කරනවා. මේ ආනිසු භාගිතුන් වහස දේශනා කලේ පැහැදිලි කරන්නට බැරි තරන් දි දර්ගයි කියලන් එකන භාගිතුන් හසට පැහැදිි කරන්න බැරිකමක් නෑ සියලුම දානයක් දිනනවා ධර්මදානය එමනි දේශනා කළේ ඉතුොරදැන් අපේ පින්නතුන් මේ පින්කම මෙහෙම කරලා ලංකාවාසීන්ට විතරක්නවේ මුළු ලෝක වාසීන්ටම භාගිතුන් වහසගේ දහම දායාධ කරනකන මෙකරණ්ඩහ දන්නේ. එත මොකද්ද මේකෙ තියෙන අරමුණ. අරමුණ තමයි බුද්ධාන්තරේක සම්මාධිට්ටික මනුස්සයෙක් වෙලා ඉපදිලා ඒ සම්මාදිිට්ටික ජීවිතයක් තුළ කරගණ්ඩතියෙන විශාලතම දානමය පින්කමක් සම්පූර්ණ කර ගණ්ඩයි. බොම දක්විදල හරිහම් කරෙපු මිලමුදල් වේදන් කරලා මිසූදානගන්නේ. මිලමුදල් පිළිබඳවතියන තන්හාවත්හැරී ඇයි ධර්මදානවය කුසල කර්මයකේනෑඒ මහා කුසලේ ලැබීමේ තන්හාාවේ.ඒ මහාකුසලේ ලැබීමේ තන්හාාව වෙනුවෙන් මිලමුදල් පිළිබඳවතියන තහාාව අත්හැරිය මුදල කැපකරලන මේ පින්කම කරන්නේ. එතකට ඒකෙන් අපි පාරහදාගන්නේ අපි බලාපොරොත්වෙන නිවනට න. දැයිතුොට නිවන් දකිින්ට නිමේද මේ තන්හාාව ආංගේ තන්හාවත් යම් දවසක නැතිවෙන්නඩ ඕන නිවන්දකිින්ට. හැබැයි නිවනට අවශ්‍ය වටපිටාාව හැදනතා කල් මේවාගේ තන්හාාවෙන් වැඩ කරන්නටුවන්. එක නිවන මඟපල ශක්ෂාත් කරගන්න කළ යුත්ත මොනොවද ඒකාරණව සම්පූර්ණ කරන තන්හාවක් තියෙන්ටුවනේ ෙතර මේ තන්හා වයි සසර අතරමං වෙන තන්හාව අතර ලොකු පරතරයක් තියෙනවා ඉති ආකයන්න ඒ නිසා සඳහන් කරනවා මේ අනාගතය ප්‍රාර්ථනා කරකර යම් කෙනෙ කටයුතුු කරනවන්න එයාට ලොකු දියුණුවකට යන්ඩ බැරි වී කියලා ඒ ප්‍රාර්ථනා නිසාක දේව ලෞකික පාර්ථනා න්න ඒ නිසා සඳහන් කරන පින්නතුනී නිවන් දකිින්ට මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයා මුලින්ම ප්‍රාර්ථනාව සමඟට පටන්ගත්තා වනාට හරියටම විදර්ශනාව වැඩුවොත් ප්‍රාර්ථනා ටික නවතිනවා. නිවන් දකිට ප්‍රාර්ථනා කරගනන මේ යන්නේ විදර්ශනාව වඩන්ඩ පටන් ගත්ත හම තතා කරන භාවන ගැනන්නේ. ඒ විදර්ශනාව හරියටම වඩන්්ඩ පටන් අරගනය විදර්ශනාව හරියට වැඩෙන්ඩ පටන් ගත්ත හම අර අනාගත ප්‍රාර්ථනා බලාපරතු ඔක්කොම අර වවා. ස්ත්‍රියල්ල නතර කරගෙන විදර්ශනාව විතරක් දෙව්ඩු කරගෙන ස්ත්‍ර හටිය අන්ඩ හිතිනවා. දෙ මම සඳහංක ලේම මේ දේශනාව කරනකොට තමර වෙලාවල් වල. මේ කාරණාව ගැන තේරුම් ගන්ඩ අපිට හුඟක් දේවල්තියෙනවා දෙ යෝගාවචරය නිරන්තරයෙන් විදර්ශනාව ප්‍රගුණ කරනව නන් ඔහු ඇත්තරම කැමති නෑ පිරිස ගැවසෙන තැනටයන්ට අපිගමු හා මංගලා අවස්ථාවට යනය එකත් හොඳ මදිී සාධයකට යන එකත් හොඳ මදි වෙනත් පිරිස එකතුගෙන තැනකට යනඒ එකත් සමිති සමාගමකට යනත් ඔහු ප්‍රතික්ෂේප කරනවා. එතට නිවන්දකින්ට විදර්ශනා වඩන මේ පුද්ගලයා පන්සල් යනයකත් ප්‍රතික්ෂේප කරනවා කියලකී ොත් අනික් අහිටවසේ අට බයින්ඩ පටන්ගන්න නොව ඔය ම මනස් ගාතෝය කරන්නේ කියලා. ඔක්කොටම යන්න ඇතිවුණනාට වන්න පන්සල් යන්ටඩත් බැන්න කවද නිවන්දකින්න කියල නැිටිහිතෙන්නේ. නෑ පිටතිනි ඒ. විදර්ශනාව ප්‍රගුණ කරන කෙනා පන්සල්ලයන්ට කැමති නමුත් අද පෝයේදා පන්සල්ල න්ට කැමති නෑ. ඒකනි පෝට පන්සල්ලයන්ට හොඳනැඇද විදර්ශනා කරනයට එම එකක් නෑ නොත් ඔහු දන්නවා අද පෝයේ අද පන්සලේ සෙනක ගොඩක්කින්නවා. එතකොට ඒ ඉන්නේ එක එක විවිධ විවිධ චරිතය. සමහර චරිත පන්සල් දැවිල්ලත් ගැටෙනවා. ඇ මෙන්න මෙහෙම මේ ගැටේන චරිතත් එක් ඉන්නවා ඒවගේම පන්සලටවත් එන්න දන්නේ නැතුව පන්සල්ලනා අයත් ඉන්නවනි. මමේ කාරණාව පැහැදිලි කරන්න හිද කියන්නේ. විහාරබන්දිරයට යන්ඩ සුදුසු ක්‍රමය ඇත්තියෙනවා. ඒක්‍රමයට ඇවිල්ලනෑ. පන්සලට එනවා කියනකොටම සාමාන්‍ය බෞද්ධන් ගදහසනි සුදු ඇඳල පිළිවලට යනවා කියනික. හෙම මවිල්ලත් නෑ ොහොම කොට කලිසංවාගේ දේල් ඇඳගෙන දැක්කහම අසෝබන විදිහට ඇල්ලතින්නේ. දැඟතට මේ දේවල් දකිනකොට අර පුද්ගලයාගේ මනස ඇතුළේ මේ පිළිබඳව මේ කලකිරීම ආදී දේවල් එනවාන. විදර්ශෂනාව දෙවුණු කරන ඔහුට ආං ඒවාගේ දේවල් බාධාවක්. පන්සලී මේවාගේ නොයෙක් දේවල් දැකල මගෙත් ඇැ ගැටිල්ල මගෙත් හිතේ ගැටී මැතිවෙලා ගිහිල්ල හැඳද විදර්ශනාවට වාඩි වනාාට තමන්ගේ භාවන ආරමුණ මුදුන් පත් කර ගණඩ බැරවෙනවා. ඒනිසා ඔහු පන්සල් යනවා පෝය නැති දවසක එද දෙෙක්කෙන නයි දෙන්න ඉන්නේ. නිදහසේ ගිහිල්වන්දනාමාන කරගෙන න. ඉරිසක ගැටෙන්ඩ ඇන්නේනේ. ඒකයි මම සඳහන් කලේ මෙන්න මේවාගේ කරුණු ගොඩාක් පැදිලි කල් විස්තර කරන්න ුවට රනාව තවතේරුම්ගන්න. දිතර බනාානකොට මේක වැටහෙනවා එක පාරම දැන් මෙහිම අහනකොට මේක එහ මෙහින් තේරෙන නැති අගක් මුලක් නැති කාරණාවක් වගේ වැටේනවා එක නිසා මෙතර සඳහන් කරනවා මුලින් ප්‍රාර්ථනාව සමඟ පටන් ගත්තා වනාට හරයට ම විදර්ශනාව ඩුවත් ප්‍රාර්ථනා ටික නවතිනවා අරමුණ නිවන විතරක් බෞදට පත්වයෙනවා අන්තිමට පින්නතිර මේ නිර්වාණය ප්‍රාර්ථනා කරන පුද්ගලෑ ඒ නිවන පාර්ථනා කරණ එකත් නැවැත්තුවාට පස්සෙ තමයි ඒ උතුම් නිවන කෙනෙ එක හම්බ වෙන්නේ. එතකොට නිවන්දකින්ඩ තියෙන ප්‍රාර්ථනාවත් නැවැත්තුව හමනං නිවන හම්බ වෙන්නේ නිවනිින් පරිබාහිරවති අනික් සියලු පාර්ථනා නවත් අන් ඩෝන කියන කාරනාව ගැන කතා කරනද දෙේකඇත්තෙමනේන. අංකයිම සඳහන්කරේ සෝවාන් වෙන්ඩනං සෝවාහන් වහසෙන මක් වගේ ඉන්ඩෝනි. සකදාගාමි අනාගාමි වවැන්ඩනං ඒ උත්තමයන් වහන්සල කොයි වගේද ඒ වගේ හැසිරෙන කොටයි ඒ තැනට එෙන්්ඩ පුළුවහං දර නිවන්දකින්න බලාපොරොත්වෙන කෙනා රහතන් වහන්සේ නමක් වගේ කටේතු කරන්න තෝනේ නිවන්දකින්න තියෙන තන් හාවත් අත්හැරලා කිස්සිම ඇල්ලීමක් බැඳීමක් නැතුව කටේුතු කරගෙනය අතර තුරතමයි ඒ උතු නිවන අර්හත්තේ අපිට හම්බවින්න. ද කෙනෙක් තර්රන්න පුලුවන් සමහර උපාසිකව් බනාහන ගමන් රහත් වනා සමහර තරුණයෝ බනහන ගමන් රහත් වනා එසිියල්ලත් හැර ලැද කියලා. නොවත් ඔතෙන්ට ලංවෙනකොට සංසාරිකුසලල් ඇත්තේකේ සියල්ලත් හැරිලගිහිල්ල ඉවයි දැන් සන්තති ඇමති රහත් වනේ සියලුම රාජාභරණ දරාගන්නේ. රජෙක් වගේ ඉන්න ගමන් තමයි රහත්වනි. අනිත්තක උදේ ඉඳල සුරාවෙන් මත්වෙලා මත්වෙලා මත්වෙෙලායිමි. පින්ඩ පාති වඩිනකට භාගිතුන් වහස දැකලා ඔහු ඇතාගේ පිටවුඩ ඉඳගෙන මොළුවූ පාත්කිරවා. බුදුරජාණන් වහසේ ආනන්ද හමුදුරන්ට කියනවා නන්ද දැන්ඉන්න හොද්දටම සුරාවෙන් මත්වෙලා. ආනන්ද මොහු අද හැන්දඇගේ රහත් වෙනවා ගෙන සඳහන් කරනවා. එත ඩොක තීර්ථකයන්ට ඇහෙනවා තීර්ථකයෝ කියනවා මේ බේබද්ධ අද හවස රහත්වෙනවලු. ශ්‍රමණ බවදත් ගෞතම ඔයවාගේ කතා කියන්න හරි ඩක්සයි හැබ අද තමා උන්වහසට වැරදිච්ච දවස අපි හැන්දෑවෙනකං බලාගෙනීම මොකද වෙන්න කියලා මේ බේබද්ද හවස රහත්වෙන් නෑ අපි හෙටයින්ඳලා උන්වහසිට චෝදනා කරන්න පටන් ගමු කියලා නමුත් වන්නතරි හැන්දෑවෙනකොට සන්තති සියලු රාජාභරණ දරාගෙනම රහත්වෙනවා. හත් වෙලා බලහම මට ආවෂකොච්චරතියනවාද කලා වෂ ඉවරයි දෙනිසා එහෙම්ම ම අහසට පැරනගල ප්‍රාතිහාර දැක්කුල පිරිනෝපානවා ගිහි කෙනෙක් හැටියටම ඉති ඒවගේ මෙ අනාගත බලාපොරොත්තු අනාගත ප්‍රාර්ථනා යල්ල අත්හැරෙනවා ඒ සංසාරික කුසල ඇත් එක්කන කොට එක මොහොතන අත්හැරින් දුවනි එත් එක්කම යතුම් තැනට ප්‍රාප්ත වෙනවා. ඒ කාරණාව තමයි මේ පැහැදිලි කරන්න හදඥා. අනාගතය අත් හරරින්නටත්ව ඕන අතීතයත් හරින්ඩත්වන. අනාගතය අතීතයයි දෙකම අත්හැරුණ පුද්ගලයට වර්තමානයතුළ කොයි තරම් බලපෑම්තියෙනවාද. අංෙ වර්තමානය තින බලපෑම් ටිකත් අත්හරින්ඩඕන. මේ සූත්‍රයේ අනාගතය යතීතයයි දෙකම ගැන කතා කරලා වර්තමානය කොහොමද සකස්කරගන්න කියනෙන කාරණාවත් විශේෂෙන් පැදිි කරල තියෙනවා. අන්නඒ එක නිසා එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවනං ඒ අනාගතයේ ප්‍රාර්ථනා කිරීමයි. එකන යම් ප්‍රාර්ථනාවක් අනාගතයේ මුදුම් පත්කර ගණ්ඩ බලාපපුරෘත්තුවෙන් ඉන්නවනං ඒ හැම දෙයක් මයිතිවෙන්න්නේ අනාගතයේ ප්‍රාර්ථනා කිරීමටයි. කියන කාරණාව භාගිතන් වහසේ මෙතන දක්වනවා නමුත් මහාකච්ඡායණයන් වහන්සේ තමයි මේ විස්තර කරගෙන යන්නේ. දෙමන පිනදනි දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා. ද්දේකරත සූත්‍ර දශාව ඇසුරෙන් සිද්ධ කරන පස්සෙන ධර්මරණාව ධර්මදේශනාව අපි මේ විදියට නිමක් කරමු. මේ උතුම් කර්මස්ථානයේ පැහැදිලි කරන මේ දේශනාව හයිවෙනි ධර්ම දේශනාව තුළින් අපි උත්සාහ කරමු ඉතිරි ධර්මකාරණනාටික සාකච්ඡා කරන්ට. නමුත් අද දේශනාවේ දායකත්වය දරන සැදැහැති අපේ පින්වත් පිරිසබොලස් ගම ශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ දායික පිරිස. එතනි ගහාට දායකත්වය ගැන සඳහන් කරලා නැහැ දයික පින්නතුන් එළගට සඳහන් කරලා තියන්නේ ඉස්සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා දැනට විදේශගතව සිටින බොල්ලස් ගමෝශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ගරුතර අවසරයි කිරම රථන ජෝති ස්වාමීින් වහන්සේගේ තෙබරවාරි මස විසි දෙවන දිනට එනම් අද දිනට යෙදෙන ජන්වදිනේ නිමිති කරගැනිමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සෝය ප්‍රාර්ථනා කරමින් සෙත් පැතිීම සඳහා ඒවගේම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සොය ප්‍රාර්ථනා කිරීම බොර්ලැස් ගමෝෂ්වේ ප්‍රත්නාරාම විහාරස්ථානයේ විහාරාධීපති ගරු ඕකේ වෙල අවසරයි විජිතවන්ස නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී අනෙකුත් සියලූම ස්වාමින් වහන්සේලාටසත් ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ සභහපති ස්වාමින්න් වහන්සේ ඇතුළු කාර් මණ්ඩ ලේසිඩු දෙනාටම රත්මත්‍ර යාශිරුවාදේ පාර්ථනා කිරීමත් මෙ සැදහැවතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිෙහිපත් කර තියෙනවා. ්‍රත්නාාම විහාරස්ථානයේ දායක පිරිස විසින් පුුණ්්‍යාණුමෝදනා කල ආශිරවාද කළ සියල දෙනාටම පිං හාදීර් ගෞවිෂ ලැබේවා එවගේම දායිකත්වය දැරූ සැදැහැති පින්වත් පිරිසටත් තුනරුවන්ගේ අනන්තතාශිරුවාදයත් සද්ධර්ම දානානි සංසයත් අඩුනැතුූම ලැබේවා සියලු දෙනාගේම මෙලොව ජීවිතය යහපත් වේවා. පරළුව කටේුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක අමාමහන් නිවනිින් සැනසෙන්ඩ මේ සියලු පුුණන්නෙ ධරමයන් සීරුදිනාටම හේතුවාසනාවීවා කියෙන ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත් වාචි රංරක් අංතුලෝක සාාසනං ද ව වස්සතු කාලීනே ස්‍යිය සම්පත්ති හිතුച පීত බවතුළ කචරාජා භغතු දම්මිකු